ක්ෂණයේ සොයාන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ Set of Tips Academy YouTube channel එකෙන් දෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මං මීට කලින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට ගෙනාවේ YouTube එකේ new update එකක් ගැන. ඒ කියන්නේ ඔයගොල්ලන්ට short videos දාන්න ඔයගොල්ලන්ට chance එක දීලා තියෙනවා YouTube එක විසින්. ඉතින් ඒක ගැන තමයි මම මගේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඒකේ අන්තිමට මම කිව්වා ඔයගොල්ලන් YouTube channel එකක් පටන් ගන්න බලාගෙන ඉන්න එක්කෙනෙක් නම් අදහසක් තියෙන එක්කෙනෙක් නම් නැත්තම් channel එකක් හදලා ඔයාලට මොනවද කරන්න කියලා හිතාගන්න බැරි කෙනෙක් නම් මම වීඩියෝ එකක් ගේනවා ඔයාට creative ideas පහක් කියලා. ඉතින් මේ වීඩියෝ එක කරන්නේ creative ideas පහ ගැන. ඉතින් අපි මේ වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා මොනවද ideas පහ කියලා කතා කරමු. ඉතින් ඕගොල් හිතන්නේ බා මේ තියෙන්නේ මේ මම කියන්නේ මේ වීඩියෝ YouTube එකේම තියෙන ideas තමයි. ඒ කියන්නේ YouTube එකේ මේ වෙනකන් තියෙන ideas තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් YouTube එකේ නැති දෙයක් නැහැ. ලෝකේ තියෙන හැම දෙයක්ම වගේ තියෙනවා content තියෙනවා එක එක කට්ටි create කරන. ඉතින් මම කියන්නේ මේ content ඕගොල්ලන්ට කියලා ඒකෙන් ඕගොල්ලන්ගෙටම ආවේණික දේවල්. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ creativity එක අනුව ඕගොල්ලොන්ටම ආවේණික දෙයක් ඒ ideas වලින් කරන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා වැඩිදුර විස්තර කතා කරමු. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් SL Top Tips Academy YouTube channel එක subscribe කරන්න. මෙතනින් පල්ලෙහා රතුපාට subscribe button එක තියෙනවා. ඒක click කරාම bell icon එකක් එනවා. ඒ bell icon එක ඔබගුවන් ඕගලන්ට එනවා ඕල් කරන්න. ඒක එතනින් ඕල් කරගන්න මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එතකොට තමයි ඉතින් වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් කරන්න එපා. මොකද මගේ අත්දැකීම් එක්ක මම ඔයගොල්ලන්ට YouTube එකක් පටන් ගන්න විදිහ, ඒ වගේම content create කරන විදිහ කියලා දෙනවා. ඉතින් ඒ වීඩියෝ ටියුටෝරියල් සීරීස් එකේ part 1 තමයි මේක. ඉතින් මම කොටස් දෙකකට ගේන්න යන්නේ. ඒ මොකද්ද ඔයගොල්ලන්ට මේ ideas ටිකයි සහ ඔයගොල්ලෝ කොහොමද YouTube channel එකක් පටන් ගන්නේ, ඔයගොල්ලෝ කොහොමද YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ කියන දේවල් ඔක්කොම මම වීඩියෝස් වලින් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියන්නේ creativity ideas පහක් සහ කොහොමද ඔයගොල්ලෝ YouTube එක ඇතුලේ ඉන්න ඕනේ කියනවා වගේ දේවල් ටිකක් තමයි මේ වීඩියෝ එකෙන් මම අද කරන්න යන්නේ. ඉතින් අපි වැඩිදුර ඉස්සෙල්ලා වීඩියෝ එක ඇතුලට ගිහිල්ලා කතා කරමු. හරියටම මම ඔයගලන්ට කියන පළවෙනිම ඐඩියා එක තමයි पर्सनल ब्लॉग्स කියන එක. ඉතින් මම මේ ඐඩියාස් ඔයගලන්ට ගේන්නේ ගොඩක් හොයලා බලලා මේ වලට views වැඩියෙන් යන හින්දා. ඉතින් subscribers ලා views වැඩියෙන් එන්න තමයි අපිට ඕනේ. ඉතින් මෙයා වැඩියෙන් යන categories ටිකක් තමයි මම මේ අද ඔයගලන්ට ගේන්නේ. ඉතින් මම මේක පළවෙනිම ඐඩියා එක විදිහට पर्सनल ब्लॉग කියන එක මම තෝරගන්නවා. ඉතින් पर्सनल ब्लॉग ගැන කතා කරොත් ඕගොල්ලන්ගේ පර්සනල් පර්සනලිටි එක කියන්නේ ඕගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතය ගැන සහ ඕගොල්ලෝ ජොබ් එකක් කරනවා නම් ජොබ් එක ගැන ඕගොල්ලෝ පෞද්ගලිකව කරන දේවල්. ඒ කියන්නේ ඔයා ඔයාගේ ගෙදර මොනවද කරන්නේ, දිනදා ජීවිතේ මොනවද කරන්නේ කියන එක ලස්සනට කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරලා ඕගොල්ලන්ට YouTube එකට දාන්න පුළුවන්. ඉතින් මොකද මිනිස්සු කැමති තව කෙනෙක් මොනවද කරන්නේ කියන එක දැනගන්න. ඉතින් ඒකින්ද ඒක ක්‍රියේටිවිටි විදිහට ඔයාගේම බ්‍රෑන්ඩ් එකකට ඔයාම දා අප්ලෝඩ් කරන්න ඕනි. ඉතින් ඒක තමයි මම කියන පළවෙනිම ඐඩියා එක. ඉතින් ගොඩක්ම වීස් යන ගොඩක්ම කොමන් ඐඩියා එකක් තමයි මම මේ ගේන්නේ යන්නේ. ඉතින් මේකත් පුළුවන් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේම විදිහකට කරගන්න. ඒ තමයි ගේමින් කියන කැටගරි එක. ඉතින් ගේමින් කියන එක අද වෙනකොට ලංකාවේ බහුල වශයෙන් මේ channels තියෙනවා YouTube එකේ ඕන තරම් ගියෝ गेमिंग चैनल्स बला करने पुलवा. इतनी मैं गेमिंग चैनल्स एक गेमिंग चैनल या पटांगन वाला ओया कॉमन विधि का पटांगन नहीं पाए क्या ओया ओया गेम विधि का पटांगन गेमिंग चैनल है गेम गहन गमांग एक यानी ओबरलांट का कॉमेडी का दिन न पड़ना मामी उदाहरण एक वाचन क्या ने कॉमेडी इन गेम में का गहन मिनिसु वागे में यूट्यूब चैनल लेकर वागे वीडियोस बालन वा मिनिसु में ऐदगान पुलवांग में विधिहट ඔයාගේ කන්ටෙන්ට් එක ක්‍රියේට් කරන්න ඕනේ ගේමින් උනත්. ඉතින් ඒ ගේමින් එක වාර කොමඩි විදියට කරන්න පුළුවන්. ඔයාගේ ක්‍රියේටිවිටි එක අනුව ඒක වෙනස් වෙනවා. ඔයා ගේමින් channel එකක් පටන් ගන්නවා නම් ඔයාට එකකින් හොඳ ගමනක් යන්න පුළුවන්. ඔයාට ගේමින් channel එකක් පටන් ගන්නවා නම් ඉතින් මං කිව්වාගේ වෙනස්ම විදිහකට මේ ගේමින් channel එකක් කරනවා නම් කරන්න මං ඉස්සෙල්ලා උදාහරණයක් කිව්වා වගේ
ඉතින් මම මේකේ තුන්වෙනිය එක විදිහට ගන්නෙ travel and foods කියන එක. ඉතින් ඕගොල්ලෝ ජීවිතේ travel කරනවා නම් ඒකෙන් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ traveler කෙනෙක් නම් life time වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට වෙලා يعني ඔයාගේ දවස් වල වෙලාවක් තියෙන කෙනෙක් නම් ඔයා travel කරනවා නම් ඔයාට content create කරගන්න පුළුවන්. ඉතින් ඒකට ඕන වෙන්නේ ඕගොල්ලන්ගේ phone එකේ camera එකක් හෝ නැත්නම් GoPro එකක් වගේ මොකක්ම හරි cam එකක් හොඳ quality cam එකක් ඕන. ඉතින් එච්චරයි ඒකට ඕනේ. ඒකයි පොඩ්ඩක් editing පිළිබඳව දැනගත්තොත් ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් YouTube එකෙන්. ඉතින් ඒ වගේ traveling and food කියන එක. ඉතින් traveling ගැන කතා කරොත් අපිට ඔයා travel කරන තැන ඔයාට පුළුවන් විස්තර කරලා මේ content එකක් create කරන්න. විස්තර කරනවා කියන්නේ ඔයා යන තැන කොහෙද තියෙන්නේ මොන තැනින්ද එන්න ඕනේ කොතන ඉඳන් කොතෙන්ටද යන්න ඕනේ ඒ වගේම ඔයා යන තැන මොනවාද තියෙන්නේ වැදගත් ස්ථාන ඒ කියන්නේ ජාතික උරුම වගේ දේවල් තියෙනවනේ ඔයා පොඩ්ඩක් ඒවා විස්තර කරන්න ඔයා මේ වීඩියෝස් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට අද්දගීමක් ගන්න පුළුවන් පොඩ්ඩක් ඒ වගේ channel තියෙනවා ඕගොල්ලෝ පොඩ්ඩක් බලලා යන්න ඒවා ඉතින් ඔයාට YouTube එකේ ලොකු ගමනක් යන්න පුළුවන් මේ traveling and foods කියන එක පැත්තෙන් කියන. ඉතින් foods කියන කතා කරොත් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ට food challenge තියන්න පුළුවන්. Food challenge කියන්නේ ඔයාලා දෙන්නෙක් හරි කිහිප දෙනෙක් හරි එකතු වෙලා කවුරු හරි කෙනෙක් challenge එකක් දෙනවා මෙච්චරක් කන්න ඕනි අච්චරක් කන්න ඕනි කියලා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ challenges තියන්න. ඉතින් මිනිස්සු ගොඩාක්ම කැමති ගොඩාක්ම views තියනවා මේ food challenge and traveling කියන content creators ලාට. ඉතින් මේ ෆුඩ් චැලෙන්ජ් ගැන තව කතා කරොත් ඕගොල්ලන්ට බජට් එකකින් අඩු කෑම කොහොමද ගන්න අර ඒවා මේවා ඔක්කොම ඕගොල්ලන්ට මේ කන්ටෙන්ට් එකක් විදිහට ක්‍රියේට් කරන්න පුළුවන්. හැබැයි කලාත්මක ක්‍රියේටිවිටි එකක් ඇතුව. ඉතින් ඔහේ වීඩියෝ එකක් ක්‍රියේට් කළා ඔහේ එඩිට් එකක් මුකුත් නැතුව අප්ලෝඩ් කර මිනිස්සු කැමති වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේම ක්‍රියේටිවිටි එකක් අනුව මේක හදලා ඔට් කරන්න. ඉතින් මං හතරවෙනි එක විදිහට ගන්න එඩියුකේටන් කියන එක. ඉතින් ඔයා ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඔයාගේ විෂය මම උදාහරණයකට සිංහල කියලා ගත්තොත් ඔයාට සිංහල විෂය ගැන කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරලා YouTube එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඒකත් අද වෙන විට කොමන්. ඉතින් ඒකත් ඔයාට පුළුවන් ඔයාගේම ක්‍රියේටිවිටි එකක් අනුව ඔයාටම අනන්‍ය වෙච්ච එකකින් ඔයා ඔයාගේම විදිහකට ඒක කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරලා YouTube එකට අප්ලෝඩ් කරන්න. අනිත් එක තමයි මේ උගන්වන විෂයන්මනේ මේ එඩියුකේෂන් පැත්තෙන් ගත්තොත් ප්‍රායෝගික දේවල් තියෙනවා. ඒ කියන්නේ ඉගෙන ගන්නවා නම් ගොඩක් දේවල් තියෙනවා කියන්නේ. ඒ වගේම ඔයා දන්නවා නම් වගාව පිළිබඳව ගස්වැල් මාළු ගත්තොත් සත්තු පිළිබඳව දන්නවා නම් ඔයා ඒවා පිළිබඳව කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරන්න. ඒ කියන්නේ ඔයා වගා කරන්න දන්නවා නම් ඒ කියන්නේ ඔයා ඒ පිළිබඳව ඉගෙනගෙන තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ ගෙවත්තෙන් අරගෙන ඒ කියන්නේ ඔයාගේ ගෙවත්තේ තියෙන පැල ඔයා කොහොමද හදාගත්තේ මොන විදිහටද මේවට පොර දාන්නේ මොනවාද මේවට කොහොමද සාතු කරන්නේ වගේ දේවල් කන්ටෙන්ට් ක්‍රියේට් කරලා YouTube එකට අප්ලෝඩ් කරන්න. ඉතින් ඒවත් එඩියුකේෂනල් කැටගරි එකට වැටෙනවා. ඉතින් අනිත් එක තමයි මං කිව්වා සත්තු පිළිබඳ. ඉතින් ඔයා සත්තු හදන කෙනෙක් නම් සත්තුන්ට ආදරය කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ඔයා ඇති කරන සුරතල් සත්තුන්ට ඔයා මොනවද කරන්නේ ඔයා මොනවද ඒගොල්ලන්ට දෙන බෙහෙත් මොනවද කන්න දෙන්නේ මොනවාගේ ආහාර රටාවක්ද යන්නේ කියන එක ඔයාගේ YouTube ග්‍රාහකින්ට ඔයාට දෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඉතාමත් සාර්ථක කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පුළුවන් කැටගරි එකක් තමයි. ඉතින් අද වෙන විට ඒවලට ගොඩාක්ම වියුස් තියෙනවා. ඉතින් ඔයා සුරතල් සතෙක් ඇති කරනවා නම් එයාගේ එක එක වීඩියෝස් තියෙනවා. බල්ලෙක් ඇති කරනවා නම් බල්ලගේ එදිනෙදා ජීවිතේ මොනවද කරන්නේ එයා එක එක වැඩ කරනවාද ඒ කියන්නේ ඔයාට තේරෙනවා ඇති මම මේ කියන දේ එයා කරන සෙල්ලම් වගේ දේවල්. ඉතින් මේවලට ගොඩාක් කැමති මිනිස්සු ඉන්නවා බලන්න. ඉතින් මම මේ ඕගොල්ලන්ට හොයලා බලලා තමයි මේවා දෙන්නේ ගොඩාක් වියුස් යන ඒවා. ඉතින් තුන්වෙනි එක මං ගත්තොත් සෝෂල් කන්ටෙන්ට් කියන එක තමයි සෝරි තුන්වෙනි එක නෙමෙයි අන්තිමම එක පස්වෙනි එක සෝෂල් කන්ටෙන්ට් කියන එක තමයි මම ගන්නෙ. ඉතින් මේ සෝෂල් කන්ටෙන්ට් කියන එකේ මම ඔයගලන්ට කියලා දෙන්නම් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ළඟදී අපි ශ්‍රී ලංකන් ටීම් එකත් එක්ක ඉන්දියාවයි මැච් එකක් දිබ්බා. ඉතින් ඒ මැච් එක දින්නා
ඒ දින්න මැච් එක පිළිබඳව ඔයා පොඩ්ඩක් සමාජයට ගිහිල්ලා මිනිස්සුන්ගෙන් ප්‍රශ්න කරන්න ඕනි මොනවාද හිතන්නේ මේ මේ මැච් එක දින්නේ කොහොමද දින්න ඒ කියන්නේ විදිහ අපේ ටීම් එකේ තව මොනවාද අපිට හදාගන්න තියෙන්නේ මොනවාද අඩුපාඩු වගේ දේවල් මිනිස්සුන්ගෙන් සමාජයට ගිහිල්ලා සමාජෙන් ප්‍රශ්න අහන්න ඕනි අහලා ඒ දෙන උත්තර යහපත් උත්තර හොයලා අයහපත් ඒ කියන්නේ හොඳ ඒවත් වෙන්න පුළුවන් නරකේවත් වෙන්න පුළුවන් ඒවා ඔක්කොම අපිට YouTube එකට දාන්න පුළුවන් මේ කන්ටෙන්ට් එක නිවැරදි ලෙස ක්‍රියේට් කරලා අනිත් එක තමයි අපි සෝෂල් පැත්තෙන් කතා කරොත් සමාජයේ වෙන අසාධාරණ අපිට වෙනම කතා කරන්න පුළුවන් මේක හරි මේක වැරදි කියලා කතා කරන්න පුළුවන් ඒ හරියවත් කතා කරලා වැරදිවත් කතා කරලා හොඳ වැදගත් කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් අපිට ඉතින් එහෙම ක්‍රියේට් කරලා අපිට පුළුවන් YouTube එකට අප්ලෝඩ් කරන්න ඉතින් මේකටත් හොඳ views එන කැටගරි එකක් තමයි මේ social content කියන්නේ ඉතින් මම මේ කිව්ව උදාහරණ ටිකක් විතරයි ඉතින් ඔයා social content එක ගත්තොත් පොඩ්ඩක් ඒවා search කරලා බලන්න ඔයාට ඊට වැඩිය හොඳ අදහස් ඉතින් මේවා තමයි මං ගේනාව අද ideas පහ ඉතින් මේ ටික පිළිබඳව තමයි අද කතා කරන්න ඉතින් මම පළවෙනි එකේ ඉඳන් මතක් කරන්නම් මම පළවෙනි එක විදිහට ගෙනාවේ personal blog දෙවැනි එක විදිහට ගෙනාවේ gaming තුන්වෙනි එක විදිහට ගෙනාවේ traveling and foods හතරවෙනි එක විදිහට ගෙනාවේ education පස්වෙනි එක විදිහට ගෙනාවේ social content ඉතින් මට කියන්නවා මේ තියෙන්නේ දැනටමත් YouTube එකේ තියෙන content නේද ඔයා ගෙනාවේ කියලා ඉතින් මම ඔයගොල්ලන්ට වීඩියෝ පටන් ගන්න ඉස්සෙල්ලාම කිව්වා මම කිනාවේ දැන් මේ YouTube එකේ තියෙන content එක තමයි ඉතින් මම ඔයගොල්ලන්ට ඒක කියන්නේ ඕගොල්ලන්ටම අනන්‍ය වෙච්ච විදිහකට කරන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ brand එකක් හදාගන්න YouTube එක ඇතුලේ. මොකක් හරි නම දැන් ඔයා technology පැත්තෙන් ගත්තොත් Chanuks Pro. ඔයා Chanuks Pro Chanuks Pro කියලා දැම්මා කියලා ඔයාත් ඔයාගේ නමට Pro කියන කෑල්ල දාලා හදන එක නෙමෙයි YouTube channel එකක් කියන්නේ. ඔයාත් ඔයාගේම විදිහට channel එකක් හදාගන්න. දැන් SL.tips Academy YouTube channel එක මම හදන්නේ හරියටම 2021 මාර්තු මාසේ තමයි මම හදන්නේ මේ channel එක. ඉතින් මට ඒවලේ ideas එකක් ආවා මම මෙහෙම channel එකක් පටන් ගන්න ඕනි කියලා. ඉතින් මම ටග් ගාලා මගේ සහෝදරයත් සහ මගේ යාළුවෝ ටිකක් කතා කරලා කොහොමද මේ channel එකක් මම පටන් ගන්න ඉන්නවා කියලා මම නමක් අදහස් කරලා ඒ නම හොඳයි කියලා ඒ වගේ මම මේ channel එක ආරම්භ කරා අනිත් එක තමයි ඔයා channel එකක් හදනවා නම් ඔයාගේ channel එකට හොඳ නමක් වගේ මම ඔය කිව්වා කියලා දැන් මං ඔයා හිතන්න ඔයාලේ කොමඩි channel එකක් පටන් ගන්නවා කියලා ඉතින් වස්ති ඉන්නවා රැට්ටා ඉන්නවා ඒ වගේ කොමඩි කරන කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ගේ ඔය කොපි කරන්න යන්න එපා ඔයා ඔයාගේම කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න එතකොට ඔයාට YouTube එකෙන් ගමනක් යන්න පුළුවන් මොකද රැට්ටගේ වීඩියෝ එකක් අරන් ඔයා ඔයාගේ විදිහට හදන්න ගියොත් ඒක මිනිස්සුන්ට තේරෙනවා මං ප්‍රශ්නයක් නැහැ රැට්ටලා වස්තිලා ගැන කිව්වට ඉතින් ප්‍රශ්නයක් නැහැ කොහොමත් ප්‍රසිද්ධ කට්ටිය ඉතින් මම ඒකල උදාහරණයක් විදිහට ගත්තා ඉතින් එහෙම කරන්න එපා ඔයා ඔයාගේ බ්‍රෑන්ඩ් එක YouTube ඇතුලේ හදාගන්න ඉතින් ඔයාට YouTube එකෙන් ගමනක් යන්න පුළුවන් ඒතකොට තමයි ඉතින් මේ කියපු ටික මම හිතනවා ඔයගොල්ලන්ට හොඳටම තේරෙන්න ඇති කියලා අනිත් එක තමයි ඔයාගේ channel එකට ඔයා logo එකක් design කරගන්න ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මගේ ඉස්සෙල්ල channel එකේ තිබ්බ logo එක නිකන් gaming logo එකක් වගේ ඒක මට හරි ගියේ නැහැ ඉතින් මම ළඟදී මාරු කරා මෙන්න මේ විතර වැටෙන මෙන්න මේ logo එක විදිහට ඉතින් ඒක මට හොඳයි කියලා හිතුවා මම ඉතින් ටෙක්නොලොජි සම්බන්ධ සහ educational වගේ videos තමයි upload කරන හින්දා ඒ logo එක මට හරි ගියේ නැහැ ඉතින් මම මේ logo එක මේ තින් විතර වැටි මේ logo එක මම ක්‍රියේට් කරලා ඒක දැම්මා අනිත් එක තමයි ඕගොල්ලෝ channel එකක් ආරම්භ කරනවා නම් ඉස්සෙල්ලා plan එකක් ඇතුව channel එකක් පටන් ගන්න ඒ plan එකක් ඇතුව පටන් ගත්තොත් ඔයාලා YouTube එකෙන් ගමනක් යන්න පුළුවන් අනිත් එක තමයි YouTube channel එකක් පටන් ගත්තොත් නවත්තන්න හිතන වාර ගොඩක් එනවා මට තාවා මොකද views එන්නේ නැහැ subscribers ලා එන්නේ නැහැ එහෙම තමයි YouTube channel එකක් පටන් ගත්ත ගමන් ඔයාලට views එන්නේත් නැහැ subscribe වෙන්නේත් නැහැ තාමත් මගේ videos තියෙනවා views එන්නේ නැහැ දැම්මට views 100ක්වත් එන්නේ නැති videos තියෙනවා ඉතින් කරන්න දෙයක් නැහැ එහෙම තමයි ඉතින් ඔයගොල්ලෝ දවසක YouTube එකේ හොඳ ප්‍රසිද්ධ තත්ත්ව වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ හොඳ content create කරෝ ඉතින් අද වීඩියෝ එකේ මෙච්චරයි මට කතා කරන්න තිබ්බේ මම ඔයගොල්ලන්ට ඔක්කොම ටික කියලා දුන්නා
මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි මොකද මේක ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන්ම මම channel එකක් හදන්න කියලා දුන්නා මේක විනාඩි 20කට විතර දික් වෙනවා ඉතින් ඒක ගොඩක් අමාරු වෙනවා මටත් අමාරු වෙනවා ඉතින් ඔයගොල්ලන්ට කොහොමත් අමාරු වෙනවා ඔයගොල්ලෝ මේ data ත් වැය වෙනවා ඉතින් මම මේක තව දවස් කිහිපයකින් ඔයගොල්ලන්ට මේකේ දෙවනි वीडियो सीरीज से गेन ना ट्यूटोरियल वीडियो सीरीज से का एक मंग कीला दिन नहीं होगा लांटे यूट्यूब चैनल लेका मुड़ी दांग हादर नहीं को हम द एक सेटिंग्स टीका हादर नहीं को हम द ओगलो ओलांगे नमक ओगला लोगो एक दागर नहीं को हम द वाके देवाल तमाय मंग एक इन कीला दिन नहीं आनित करवाई ඔබලා වීඩියෝ එක කොහමද හරියට අප්ලෝඩ් කරගන්නේ මේ හැමදේම ෆෝන් එකකින් කොහමද කරන්න කියලා තමයි මම ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි මම thumbnail එකක් create කරන විදිහත් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක මගේ ඔයගොල්ලෝ මා හිතන්නේ දන්නවා ඇති thumbnail එකක් කියන්නේ වීඩියෝ එකක් ඉස්සරහා ඔයගොල්ලෝ YouTube එකේ උඩට පස්සේ හට යද්දි දකින්නේ පින්තූර එක තමයි thumbnail එකක් කියන්නේ වීඩියෝ එකේ ඉස්සරහම පික්චර් එක තමයි thumbnail එක කියලා කියන්නේ. ඉතින් ඒකත් ක්‍රියේට් කරන විදිය මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම තාම YouTube content edit කරන්නේ KineMaster කියන app එකෙන්. ඉතින් මම වීඩියෝ එකක් දාලා තිනවා KineMaster එකෙන් කොහොමද ඔයගොල්ලෝ වීඩියෝ එකක් edit කරගන්නේ කියලා. ඉතින් පල්ලෙලා description එකේ ඇති link එක. ඉතින් ඒකට කියලා පොඩි touch එකක් දාන්න link එකට ගිහිල්ලා වීඩියෝ එක බලලා like එකක් දාන්න. හොඳයි කියලා හිතනවනම්. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් කියලා දුන්න ඔක්කොම දේවල් තේරෙන්නේ නැති කියලා මොන හරි අපහැදිලි දෙයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න නැත්නම් මගේ කන්ටැක්ට්ස් තියෙනවා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඉතින් ඒකට මම මැසේජ් එකක් දාන්න. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ තව පොඩි ඉන්ෆර්මේෂන් එකක් දාලා ඇති ඔයගොල්ලන්ගේ ඩ්‍රැෆ්ට් ඩිසයින් සම්බන්ධ මොන හරි වැඩක්. ඒ කියන්නේ බිස්නස් කාඩ් ක්‍රියේට් කරන අය ක්‍රියේටින් बैनर क्रियेटिंग वगे देवा वेब बैनर क्रियेटिंग वगे देवा करना मगे आलू एक थिंक एक डीटेल्स डाले थी वागे मनोहर बेडती पोडक् एक गील्ले बड़ा कोहमत और वीडियो का बल योर नाम हरी ना वीडियो बड़ा पोडक् डिस्क्रिप्शन गील्ले पोडक् वीडियो के वेदगा देवा डिस्क्रिप्शन बॉक्स तम दाने हेम वीडियो बलना वीडियो का दानेगोलोंद डिस्क्रिपन टाइप करना मैं वीडियो की मगे डिस्क्रिपन पोड बला दिखाई मैं दिखाई हर मे वीडियो मेतन मे वीडियो बला थैंक यू कीना मे चैनल के ताम सब्सक्राइब कर सब्सक्राइब करें पल रखा सब्सक्राइब बटन तीनों वीडियो अब बेल आइकन तीनों एक ऑल करना अनिवार्य मैं वीडियो का दाप नोटिफिकेशन इतकोट तमें अरे आलोनी मेदास्तों में अटे दिन अत्यत्ति पोड परसाइन मे चुट्टी कल परसों जीवित कल में तीन पड़वा इधन थैंक यू मत वीडियो सिंह अभी नयन पवा मऊ